UNP ශ්‍රී ලංකාව වගේ පැති පැති තිබ්බා. ඒ කාලේ ගොඩාක් තිබ්බා පොලිටික්ස් ක්‍රීඩකය අතර පරිපාලනය අතර දේශපාලන අතර අපි බෝල දුන්නා බෝල කරා බැට් දුන්නා බැට් කරා මොකක් හරි පැත්තකට හිටියම් බලය ආපු ගමන් ගහනවා DS සිල්වා තමයි චෙයාර්මන් ඔෆ් සිලෙක්ටර්ස් මම කොච්චර එකට ගත්තත් එයා ඉන්නකම් දෙන්නේ නැහැ කියලා ඒගොල්ලන් හිටියනම් ඔය ලසිත් මාලිංග අජන්ත මෙන්ඩිස්ලා ගහන්නේ නැහැ ඔය සිලෙක්ටර්ලා සමහර ගොඩාක් සිලෙක්ටර්ලා ක්‍රිකට් කරා එක එක ප්ලේයර්ලාගේ ලෙජන්ඩ්ලා කියලාත් ඔක්කොම පර්ෆෙක්ට් කට්ටිය නැහැ වැරදි තියෙන කට්ටිය ඉන්නවා ආයුබෝවන් සුරංජිත් අයියේ ආයුබෝවන් මල්ලි ඔබේ සම්පූර්ණ නම සහ ඔබ ගැන පොඩි හැඳින්වීමක් කරන්නකෝ අපිට මගේ සම්පූර්ණ නම සෙල්ලා හැන්නදිගේ සුරංජිත් මදුෂාන් කාංචන සිල්වා සුරංජිත් සිල්වා කියලා තමයි දන්නේ තාත්තා රංජිත් අම්මා මීරියම් නංගි රෝෂිනී මල්ලි ප්‍රියංජිත් බිරිඳ ෂායනිකා දුවලා රිෂල් රේචල් මම දඟපන්දු යවන්නේ රයිට් ආම් ලෙග් ස්පිනර් කෙනෙක් මිඩ් ලෝඩර් බැට් කරන්න කෙනෙක්. ඔබ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරපු පාසල් කාලය ගැන මතක් කළොත්? පාසල් ජීවිතේ මම පටන් ගන්නේ සාන් සෙබස්ටියන් විදුහලෙන් මොරටුව සියලුම ඒජ් ගෲප්ස් වල සෙල්ලම් කරා අවුරුදු 13න් 15 15න් 17න් 15 19න් 15 19න් 15 අවුරුදු 4ක් ක්‍රීඩා කරා බිග් මැච් 4ක් ක්‍රීඩා කරා ලංකාවෙම හොඳම පන්දු යවන්න වුණා ඔබ්සර් බාට අවෝඩ් සෙරමොනි එකේ ශ්‍රී ලංකා U19 වලට සිලෙක්ට් වුණා ශ්‍රී ලංකා නැෂනල් පූල් එකට සිලෙක්ට් වුණා ස්කෝරින් වල. පාසල් කාලේදී ඔබ දැක්කූ දක්ෂතා සමග වාර්තා එහෙම නැද්ද ඔබේ නමින් සටහන් වෙන? බිග් මැච් එකේ වාර්තාවක් තියෙනවා ප්‍රින්ස් අවෙල්ස් සමග අවුරුදු 28ක නොබිඳින තිබුණ වාර්තාව මම බිඳ හෙළුවා කඩලු 10ක් ලබා ගත්ත ලකුණු 67කට මුළු තරඟේම පළවෙනි ඉනිමේ කඩලු 6යි දෙවෙනි ඉනිමේ කඩලු 4යි ඒක තාම නොබිඳලා තියෙනවා තාමත් අවුරුදු 20 ගාණක් ගිහිල්ලත් ඔබ කුමන කාලයේදීද අන්තර් සමාජ ක්‍රීඩා පිටියට පිවිසෙන්නේ මම ඉස්කෝලේ යනකොටම 93 දී තරඟ කීපයක් ක්‍රීඩා කරා තරඟ දෙකක් වගේ ක්‍රීඩා කරේ ඉස්කෝලේ තරඟ කරද්දිම ඊට පස්සේ පළවෙනි සීසන් එකක් සෙල්ලම් කරේ 94 සිංහල ක්‍රීඩා සමාජයට ජාතික කණ්ඩායමේ අවස්ථාවක් ඔබට හිමි වුණේ නැද්ද පළමුව මම සිලෙක්ට් වුණා ශ්‍රී ලංකා 19 ටීම් එකට එතනින් මාව තමයි එකම ක්‍රීඩකයා සිලෙක්ට් වුණේ ශ්‍රී ලංකා නැෂනල් ටීම් එකට ඊට පස්සේ පාකිස්තාන් ටුවර් එකට තමයි සිලෙක්ට් වුණේ පාකිස්තාන් නැෂනල් ටීම් එකත් එක්ක මාස 3ක විතර කාලයක් ශ්‍රී ලංකා නැෂනල් ටීම් එකත් එක්ක පුහුණු වීම කරා 3 දින තරගයක් ක්‍රීඩා කරා කුරුණෑගල පාකිස්තාන් නැෂනල් ටීම් එකත් එක්ක අවාසනාවකට මට කඩු ලබා ගන්න හම්බුනේ නැහැ මගේ පන්දු යැවීම වලින් අවස්ථා දෙකක් ආවා පළවෙනි පන්දු ඕරේම උඩ පන්දුවක් ගියා ඒක ගිලිහුණා ඒ ක්‍රීඩකයා යටින් සහ ස්ටම් කිරීමකට ලක්වීමක් වුණා ඒකත් ගිලිහුණා ඉතින් වාසනාවටයක් තියෙන්න ඕනේ ඉතින් මට කඩු ලබා ගන්න බැරි වුණා මම අවුරුදු 19යි මම පන්දු යැව්වේ අමීර් සුවේර් සයිඩ් අන්ව සලිම් මලික් බසිත් අලි ඉන්සමංගුල් හක් ඉතින් ඉතා හොඳ අත්දැකීමක් ඒක ඔබ සහභාගී වුණු පකිස්තානු කණ්ඩායමට එරෙහි තරඟාවලියෙන් පසු පකිස්තානු ක්‍රීඩකයෙක් ඔබ පිළිබඳ සටහනක් තබනවා මතක් කරලා දෙන්නකෝ අපිට ඒ පිළිබඳව ඔව් ඒක තමයි මමත් පස්සේ තමයි දැක්කේ ඒක අමීර් සුහෙල් තමයි සටහනක් තබලා තිබ්බේ ඔහු ඒ තරඟයේ ලකුණු 146ක් ලබා ගත්තා තමයි දක්ෂ ක්‍රීඩකයෙක් එයා තමයි මගේ පළවෙනි පන්දු වාරයේ මුඩ පන්දුවක් දුන්නේ ඉතින් ඒක මිලි ගිලි ගියා අවාසනාවකට ඊට එයා ආයි ඉස්සරහට පැනලා ගහන්න දැද්දි ස්ටම් කිරීමකට ලක් කිරීමට අවස්ථාවක් ආවා මගේ පන්දු යැවීමෙන් ඒකත් ගිලි වුණා එයා ම කියලා තිබ්බා මම අවුරුදු 19 දඟ පන්දු යවන්න එකින්ද එක්ස්පීරියන්ස් මදි හින්දා තමයි මේ වැඩිය කඩු ලබා ගන්න බැරුනේ ඒ වෙලාවේ අනාගතේ හොඳ ක්‍රිකට් හොඳ පන්දු යවන්නෙක් වෙයි කියලා එයා අනාවැකියා කියලා තිබ්බා මීඩියා එකට අන්තර් සමාජ ක්‍රීඩා තරඟාවලියේ ඔබ හොඳම පන්දු යවන්නා බවට පත් වෙනවා ඉස්සර අපිට තිබ්බේ තරඟ 6යි තිබ්බේ ටීම් 14ක් තිබ්බා ගෲප්ස් දෙකකට 7-7 තිබ්බේ එතකොට එක ටීම් එකකට තරඟ 6ක් තමයි හම්බෙන්නේ ඒකේ උඩම ඉන්න කණ්ඩායම අවසාන මහා තරඟයට සුදුසුකම් ලබනවා අපි ෆයිනල් එකට ආවා අපි චැම්පියන් වුණා ජොයින් චැම්ප්ස් අපි බ්ලූම් ෆීල්ඩ්ුයි මම ඒ තරඟාවලියේ කඩුලු 37ක් ලබා ගත්තා තරඟ 6ට ඉතින් ඒකින් ද මම තමයි කඩුලු වැඩිම ලබා ගත්තේ හොඳම පන්දු යවන්නා වුණා තරඟාවලියේ අවසාන මහා තරඟයේදී පන්දු වාර 59ක් මම පන්දු යවුවා
ලකුණු 158කට කඩලු හතරක් ලබා ගත්තා. අපි ඒ තරඟේ ඉතාම සුවිශේෂී තරඟයක් දවස් හතරම ක්‍රීඩා කරලත් අපිට තීරණයක් ගන්න බැරි වුණා. සිංහල ක්‍රීඩා සමාජයේ 520ක් කඩලු හතකට වගේ ලබා ගත්තා. බ්ලූම් ෆීල්ඩ් එක 420ක් කඩලු හතකට ලබා ගත්තා. වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගත් තරඟයාගේ ජොයින් චාන්ස් තමයි වුණේ. සනත් ජයසූරිය ඒ තරඟයේදී පැය 10ක් පිතිකරණය කරලා ලකුණු 130ක් ලබා ගත්තා. එතනින් පස්සේ තමයි එයාගේ ටෙස් වරම් හම්බුනේ තරඟෙන් පස්සේ. ඉතින් මම මේ තරඟාවලියෙම හොඳට පන්දු යවලා හොඳම පන්දු යවන්න වුණා. ඊට පස්සේ අවුරුද්දේ ලකුණු 450ක් පිතිකරණයත් ලබාගෙන කඩලු 45කුත් ලබා ගත්තා. අන්තර් සමාජ ක්‍රීඩා දිවියේ ඔබේ දක්ෂතා ගැන දැනගන්න කැමතියි. ෆස්ට් ක්ලාස් ක්‍රිකට් ගහනක නැවත්තුවා 2009. මම අන්තිමට ක්‍රීඩා කරේ ලංකන් ක්‍රීඩා සමාජයේ අවුරුදු 3ක් ක්‍රීඩා කරා. මම නායකත්වය දරුවා අවුරුදු 3ම. අපි චැම්පියන්ෂිප් 3ක් ගත්තා 4ක් ගත්තා වන්ඩේ චැම්පියන් වුණ එක අවුරුද්දා චැම්පියන්ෂිප් 4ක් ගත්තා බී එකේ ඉඳලා ටී එකට ප්‍රොමෝට් කරා ලංකන් ක්‍රිකට් ක්ලබ් එක ඊට පස්සේ මම එංගලන්ත ඔස්ට්‍රේලියා අවුරුදු 2ක් විතර ගියා ලංකාවේ ගැහුවේ නැහැ මම ඊට පස්සේ 2010 11 මට ආරාධනාවක් ඇවිල්ලා පානදුර ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරුවෙක් හැටියට වැඩ කරා එතනදී අපි ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කරා ෆයිනල් එකට පොඩි ලකුණු ප්‍රමාණකින් තමයි මිස් වුනේ ඒකේ ක්‍රීඩා කරා ප්‍රසන්න ජයවර්ධන චාමර සිල්වා දිල්රුවන් පෙරේරා සුජීව ඩි සිල්වා චරිත බුද්ධික ඒ අතුරතුර වමතින් දනපන්දියවන්නේ හිටියා හොඳ ගයන් සිරිසෝම කියලා මම ගොඩාක් පුෂ් කරා එයා හරිම අඩි 6 මාරක් විතර උස දක්ෂ පන්දියවන්නේ මං හිතන් තාම ක්‍රීඩා කරනවා කඩලු 600 ගාන 700 ගාන කරන් තියන ගයන් සිරිසෝම එයා ගොඩාක් විකට් ගත්ත එයාගෙන උතුර ප්‍රයෝජනයක් ගත්තේ නැහැ තව මිස් වෙච්ච ක්‍රීඩකේ ඉතින් පානදුර ක්‍රීඩා සමාජය මම අවුරුද්දක් කෝච් කරා ෆස්ට් ක්ලාස් ඊට පස්සේ තමයි මම තීරණය කරේ ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා පදිංචි වෙන්න එවකට සිටිය කැපිපෙනෙන ක්‍රීඩකයෙක් විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ජාතික කණ්ඩායම ක්‍රීඩා කරන්න ඔබට අවස්ථාවක් ලබා දුන්නේ නැද්ද? ඔබ ඒ පිළිබඳව සොයා බැලීමක් කළේ නැද්ද? ඒ කාලේ ඇත්තටම මගේ අවුරුදු වයස 19 20යි 21යි ඉතාමත් ලාබාල අවදී පාසලෙන් ඇවිල්ලා කොළඹ ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරද්දී අපි එතකොට බෝල දුන්නම බෝල කරා බැට් කරන්න ගොම් බැට් කරා. ඉතින් අපි දන්නේ අපි හිතුවේ හොඳට විකට් ගත්තම ලකුණු ගැහුවම ශ්‍රී ලංකා කණ්ඩායමට තේරෙයි කියලා. ඉතින් ඊට වඩා ගොඩක් දේවල් තිබ්බ පස්සේ තමයි ඒවත් දැනගත්තේ. ඉතින් ඒ කාලේ මේ වගේ මේ මීඩියා එහෙම ස්ට්‍රෝංග තිබ්බෙත් නැහැ. සෝෂල් මීඩියා තිබ්බෙත් නැහැ. එහෙම තිබ්බන අනිවාර්යෙන්ම එක තරඟයක් හරි ක්‍රීඩා කරනවා කරපු දක්ෂතාවලට. ඉතින් ගොඩක් ඒ කාලේ ගොඩාක් තිබ්බා ඇත්තටම මේ පොලිටික්ස් තිබ්බා ගොඩාක් ක්‍රීඩකයෝ අතර පරිපාලනය අතර දේශපාලන අතර ඒවා තිබ්බා ඒ කාලේ ඒවා එළියට ගොඩක් ආවේ නැහැ මොකද මීඩියා එක එච්චර ස්ට්‍රෝංග තිබ්බ නැති හින්දා අනිත් එක ලංකාවේ ක්‍රිකට් වල සල්ලි තිබ්බේ නැහැ මොකද වර්ල්ඩ් කප් එක 96 න් පස්සේ 97 98 99 වගේ වෙද්දි තමයි 2000 වගේ වෙද්දි තමයි ලංකාවට සල්ලි එන්න පටන් ගත්තේ ක්‍රිකට් බෝඩ් එකේ හිටිය 20 දෙනෙක් 20 දෙනෙක් විතර ඒක හින්දා අනිත් තව එකක් තමයි ඒ කාලේ වැඩි ක්‍රිකට් ජාත්‍යන්තර තරඟ තිබ්බෙත් නැහැ එහෙම එකක් තිබ්බ අනිත් එක ගොඩාක් හොඳ ක්‍රීඩකයෙක් හිටියා ඒ කියන්නේ ටීම් දෙක තුනක් දුනත් දාන්න පුළුවන් හොඳ ක්‍රීඩකයෙක් හිටියා ඉතින් තරඟකාරීත්වය වැඩියෙන් තිබ්බා අර වගේ දේශපාලන පොලිටික්ස් උත් තිබ්බා තව මට විතරක් නෙමෙයි ගොඩාක් ක්‍රීඩකයොන්ට ඉතින් අවාසනාවකට ලක් වෙන්න සිද්ධ වුණා ඔබ කියන ආකාරයට 1993 94 සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට දේශපාලන ඇඟිලි ගැසීම් වෙලා තියෙනවා මම හිතන්නේ ඒ කාලේ නම් තිබ්බා ඒක මං හිතන්නේ නැති වෙලා නෑ ලංකාවේ ඒ කාලේ ගොඩාක් තිබ්බා ඒ කියන්නේ එක එක පාසල් වලට ෆේවරේෂන් තිබ්බා එක එක ක්‍රීඩකයන්ට කැමති ක්‍රීඩකයන්ට ෆේවරේෂන් තිබ්බා මීඩියා වල යන රිපෝට්ස් වලින් ෆේවරේෂන් තිබ්බා ලංකාවේ දේශපාලනය වගේ UNP ශ්‍රී ලංකා වගේ පැති පැති තිබ්බා ඒ එක පැත්තකටවත් අපි දන්නේ මොන පැත්තටද අපි 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 සාමාන්‍ය හිටියා අපි බෝල දුන්නා බෝල කරා බැට් දුන්නා බැට් කරා එක පැත්තකටවත් හිටියේ නැති වුණාම තමයි ප්‍රශ්නේ මොකක් හරි පැත්තකට හිටියම් බලය ආපු ගමන් ගහනවා ඉතින් ඒ වගේ දේවල් තිබ්බා අවාසනාවකට ගොඩාක් ක්‍රීඩකයෝ නැති වුණා ලංකාවට ගොඩාක් ක්‍රීඩකයෝ හොඳ ඒ කියන්නේ අපිට තරඟ තව ජයග්‍රහණය කරන්න තිබ්බ හරි ක්‍රීඩකයෝ තව දැම්මනා දැන් අපි තරඟ දින්නා මේ අපේ හොඳ කණ්ඩායමක් හිටපු හින්දා හැබැයි අපි සෙමි ෆයිනල් ෆයිනල් පෙරදුනේවා අපිට දිනන්න තිබ්බා අපේ තව අර හොඳ ක්‍රීඩකයෝ දාපු නැති ක්‍රීඩකයෝ දැම්මනා
ඒකයන්නේ වර්තමානයේ වගේම එවකටත් ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂිත පරිපාලනයකට නතු වෙලා තිබුණා. ඔව් ඒක තිබ්බා. ඒක නෑ කියන්න බෑ කාටවත් ඒක තිබ්බා. එක එක ප්‍රමාණය තමයි අඩු වැඩි වුනේ. ඒක තමයි උනේ ගොඩක් වෙලාවට. ඉතින් ඒ දැන් ඔය ක්‍රිකට් පසුබැස්ම මේ අදයිය වුණ දෙයක් නෙමෙයි. ඒ කාලේ ඒ වුණ දේවල් හින්දා අපිට ගොඩාක් ක්‍රීඩකයෝ නැති වුණ හින්දා තමයි දැන් පසුබෑලා තියෙන්නේ. මේ අවුරුදු 3 4කින් පසුබැස්සේ නැහැ. අවුරුදු 10ක් 15ක ඉඳන් මේක පසුබැස්සා. මොකද අපේ ඉස්සර දැන් අපි පටන් ගද්දී ඩොමෙස්ටික් ක්‍රිකට් එක ටීම් තිබ්බේ 14යි. එතකොට ශ්‍රී ලංකා ප්ලේයර්ස්ලා හිටියේ නැති වුණත් අපේ හිටියා හොඳ එක්ස්පීරියන්ස් ඩොමෙස්ටික් ප්ලේයර්ස්ලා. මම ක්‍රීඩා සමාජයට යද්දී අපේ ශ්‍රී ලංකා ප්ලේයර්ලා ගොඩාක් හිටියා. අර්ජුන රණතුංග, මාවන් නදපත්තු, ප්‍රමෝද වික්‍රමසිංහ, ඒ වගේ ආසංග ගුරුසිංහ, ඒ වගේ ගොඩාක් හිටියා මේ ශ්‍රී ලංකා ප්ලේයර්ස්ලා. හැබැයි ඒගොල්ලන් ටුවර්ස් ගියාම ඊට පස්සේ හිටියා තව හොඳ ක්‍රීඩකයෝ ටික. නම් වශයෙන් කිව්ව නිසාල් ෆර්නෑන්ඩෝ, චමින්ද ෆර්නෑන්ඩෝ, අරුණ ගුණවර්ධන, ඒගොල්ලන්ගෙන් අපි ඉගෙන ගත්තා ලංකාවේ ක්‍රිකට් කල්චර් එක. ලංකාවේ ක්‍රිකට් ගහන්නේ කොහමද, කොහොමද ට්‍රේන් කරන්න ඕනේ, ඔන් ඇන් ඔෆ් ද ෆීල් අපි ඉගෙන ගත්තා ඒගොල්ලන්ගේ. ඊට පස්සේ අපි සීනියර් වෙද්දී අපිට ආයිත් අලුතෙන් ක්‍රීඩකයෝ වෙද්දී අපි ඉගෙනනවා ඒ ක්‍රීඩකයොන්ට. ඒ වගේ හැම ක්ලබ් එකේම ක්‍රීඩකයෝ 7-8 දෙනෙක් හිටියා. ඒ 7-8 දෙනාව මේගොල්ලන් රැකගත්තේ නැහැ ඩොමෙස්ටික් ප්ලේයර්ස්ලා විතරක් හින්දා. ක්‍රිකට් බෝඩ් එක සම්පූර්ණයෙන් වාගියන්නේ ඩොමෙස්ටික් ප්ලේයර්ස්ලා බලා ගන්න නැහැ. මම දැනුත් දකින්නවා ගොඩාක් තරුණ ක්‍රීඩකයෝ මේ රටවල් වලට ඇවිල්ලා ක්‍රීඩා කරනවා. මොකද ඒගොල්ලන්ට දීමනා මදි. මොකද ක්‍රිකට් ක්‍රීඩාව අපි ඉවරුණාන් පස්සේ අපේ පවුල් අපි රැක ගන්න තියෙන්න ඕනේ විදියක්. ඉතින් අපි නම් ඇත්තටම අවුරුදු 30 වෙනකන් ඕක ගැන හිතුවේවත් නැහැ. ඒකයි අපි අවුරුදු 34 වෙනකන් ඩොමෙස්ටික් ගැව්වා ලංකාවේ. ගහලා තමයි පස්සේ තමයි තේරුනේ අපිට මොකද අනාගතයක් නැති වෙනවා කියලා. ඊට පස්සේ තමයි අපි මේ රටවල් වලට ආවේ. මොකද නැත්තම් අපි කොහොමද අපේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්නේ. ඉතින් ඒක හින්දා මේ අපේ ක්‍රිකට් පල්ලෙහාට ගියේ අවුරුදු 10-15ක ඉඳන් ඉස්සෙල්ලා. මොකද හොඳ ඩොමෙස්ටික් ප්ලේයර්ස්ලා බලාගත්තේ නැහැ. ඒගොල්ලන්ව බලාගත්තා නම් අර ස්කෝලෙන් කෙලින්ම ක්‍රීඩා සමාජවලට යන ක්‍රීඩකයන්ට ඒගොල්ලන් දැනුම ලබා දෙනවා. එතකොට ශ්‍රී ලංකා ටීම් එකට යද්දී ඒගොල්ලන් හොඳ පරිණත ක්‍රීඩකයෝ වෙලා තමයි යන්නේ. දැන් ස්කෝලෙන් ආම කෙලින්ම ඩොමෙස්ටික් එකට ගියාම ඒ පරිණත ක්‍රීඩකයෝ නැති හින්දා තරුණ ක්‍රීඩකයන්ට ඉගෙන ගන්න නැහැ. ඉතින් අතනට ගියාම ඒගොල්ලන්ට හැන්ඩල් කරගන්න බෑ කොහොමද ගහන්නේ කියලා. අනිත් ක්‍රීඩා සමාජ වැඩි දැන් විසිගානක් තියෙනවා. ඒක හින්දා තමයි මේක පසුබැස්සේ. අනිත් එක ක්‍රීඩා සමාජවලට ෆැසිලිටීස් නැහැ. ග්‍රවුන්ඩ් නැති ක්‍රීඩා සමාජ ෆස්ට් ක්ලාස් ගන්න ක්‍රීඩා සමාජ කීයක් තියෙනවද? ග්‍රවුන්ඩ් එකක් නැතුව කොහොමද පුහුණු වීම කරන්නේ? අනිත් එක ප්‍රොෆෙෂනල් කරන්න ඕනේ ක්‍රීඩකයෝ. ග්‍රවුන්ඩ් එකක් තියෙනවනේ, ජිම් එකක් තියෙනවනේ. ඒවා ක්‍රිකට් බෝඩ් එකට ඇති වෙන සල්ලි තියෙනවා. ක්‍රිකට් බෝඩ් එක දැන් 200ක් විතර වැඩ කරනවා. ඒගොල්ලන්ට පඩි ගෙවන ප්ලේයර්ලට වඩා ඔබ සමග අන්තර් සමාජ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කළ ප්‍රබල ක්‍රීඩකීන් මතක් කරලා දෙන්නකෝ අපිට. අර්ජුන රණතුංග, අසංග ගුරුසිංහ, මාවන් නදපත්තු, ප්‍රමෝද වික්‍රමසිංහ, ඊට පස්සේ මම ක්‍රීඩා කරද්දී මහල ජාවර්ධන, තිලාන් සමරවීර, අවිෂ්ක ගුණවර්ධන, නුවන් සොයිස, සුරේෂ් පෙරේරා, ඩිල්හාර ෆර්නෑන්ඩෝ, සංජීව රණතුංග, ධම්මික රණතුංග, ඔය වගේ ක්‍රීඩකයෝ විශාල ප්‍රමාණයක් ක්‍රීඩා කරා. සමහර තරඟ සමහර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ රිසර්ව් හිටියා. මේ ඒ තරම් අපේ කණ්ඩායම හොඳයි. මහේල ජයවර්ධන ඔබේ නායකත්වය යටතේ ක්‍රීඩා කරලා තියෙනවද අපි දැනගන්න කැමතියි. ඔව්, අන්ඩර් 24 අපේ අන්ඩර් 24 මම කැප්ටන් කරා අවුරුදු දෙකක් සිංහල ක්‍රීඩා සමාජය. එතකොට මගේ යටතේ ක්‍රීඩා කරා, මහේල ක්‍රීඩා කරා, ඩිල්හාර ෆර්නෑන්ඩෝ, නුවන් සොයිස, සුරේෂ් පෙරේරා, තව අපිට හොඳ ක්‍රීඩක ඉන්නවා ඩොමෙස්ටික්, අනුෂ්ක පුලොන්නෝවිත, හරිත් ජයසූරිය, මලින්ත පෙරේරා, චමින්ද බොතේජු. මම අවුරුදු දෙකක් නායකත්වය දරුවා 24-15 සිංහල ක්‍රීඩා සමාජයේ. දෙවැනි අවුරුද්දේ අපි චැම්පියන් වුණා අවුරුදු 9කට පස්සේ. ඒක හොඳ අචීව්මන්ට් එකක්. අවුරුදු 9කට පස්සේ අපි චැම්පියන් වුණා. හොඳ ටීම් එකක් හැටියට ශ්‍රී ලංකාව. මහේල ක්‍රිකට් වල පෙරලිකාර චරිතයක් වෙයි කියලා ඔබ දැක්කද? අනිවාර්යෙන්ම මහල ජාවාදන අවුරුදු 14 ඉඳන්ම ඉතාම දක්ෂ ලෙස ක්‍රීඩා කරා. අවුරුදු 14-15 වෙද්දී අන්ඩර් 19 ගැහුවා. මම අන්ඩර් 19 ගහද්දී එයා වයිස් කැප්ටන් කරා.
අවිෂ්කතමයි කැප්ටන් කරේ. ඉතින් පොඩි කාලෙ තම්ම මහල අපි දැනගත්තා ලංකාට ගහලා හොඳ ක්‍රීඩකයෙක් නක්ලා හොඳ ක්‍රිකට් දැනුමක් තියෙන ක්‍රීඩකේ අපිට තව හිටියා හොඳ ක්‍රීඩකෙක් හිටියා අන්න 19 වලම අපේ තව හොඳ ක්‍රීඩකෙක් හිටියා මහල වගේම හොඳ ක්‍රීඩකෙක් හිටියා. ඉතින් ඒගොල්ලන්ට අවස්ථාවක් හම්බුනේ නැහැ අවාසනාවකට. සංජීව වරුසුමාන සංජීව සිල්වා තව සුරංග විජේනායක තව හොඳ ක්‍රීඩකෙක් හිටියා අපිට චමින්ද බොතේජු මලින්ද පෙරරා උපුල් ෆර්නෑන්ඩෝ වර්ණ වරාගොඩ සජිත් ෆර්නෑන්ඩෝ චින්තක ජයසිංහ ඉන්දික ඩිසේර සමහර ක්‍රීඩක තරඟ කීපයක් ක්‍රීඩා කරා සමහර ක්‍රීඩකන්ට කීපයක්වත් ක්‍රීඩා කරන්න හම්බ වුණ නැහැ. ඉතින් ඒගොල්ලන්ටත් අර අනිත් ක්‍රීඩකයන්ට වගේ තරඟ 15ක් 20ක්වත් අඩු ගානේ හම්බුණා නම් සමහර විට තව ලෙජන්ඩ්ස්ලා බිහි වෙන්න තිබ්බා තව ලංකාවේ ජයග්‍රහණ ගන්න තිබ්බා. ඔබ හිතනවද ලෙජන්ඩ්ස්ලා විදිහට හිතාගෙන ඉන්න ක්‍රීඩකීන් වග කියන්න ඕනේ කියලා වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පත් වෙලා තියෙන තත්වයට? මම කියනවා සමහර කට්ටිය වග කියන්න වෙනවා. මෙහෙම පළවෙනියෙන්ම කියන්න ඕනේ ඇත්තටම අපි වාසනාවන්තයි අපේ රට ගොඩාක් නැචරල් ටැලන්ට් ක්‍රීඩකයෝ බිහි වුණා. තාමත් බිහි වෙනවා. තාමත් හොඳයි. අපේ පුදුම වාසනාවක් තියෙන යතින්. ඉතින් ඊට පස්සේ දැන් හොඳ ක්‍රීඩකයෝ කියමු 10ක් ගත්තා කියමු. ඒ 10 දෙනාගෙන් 5 දෙනෙක්ට අවස්ථාව හම්බ වෙනවා තරඟ 20ක් 30ක් 40ක් ක්‍රීඩා කරන්න. අනිත් 5 දෙනාට හම්බ වෙන්නේ නැහැ. සමහරවිට 1යි 2යි හම්බ වෙන්නේ. 10 දෙනාම එක ළඟ දක්ෂ ක්‍රීඩකයෝ. ඉතින් අර ලෙජන්ඩ් කෙනෙක් වෙන්නේ අවුරුදු ගාණක් ලකුණු ගහලා විකට් තරම් එහෙම වුණාම. ඉතින් අපිට මිස් වෙච්ච කට්ටිය අපි දන්නේ නැහැ ඊටත් වඩා ලකුණු ගහයිද විකට් ගනේද කියලා. තමාලාට සමහර කට්ටිය මට හිතෙන විදියට මිස් වෙච්ච කට්ටිය අර ගහපු කට්ටියට වඩා ලකුණු ගහන්න විකට් ගන්න තිබ්බා. ඒගොල්ලන්ට අවස්ථාව හම්බුනේ නැහැ. ඉතින් ඒ ඔක්කොම අවස්ථාව සහ මේ වාසනාවකුත් තියෙන්න ඕනේ ක්‍රිකට් වල. ඉතින් ඒකෙන් දැන් අපි උදාහරණයකට කියමු ක්‍රීඩකයෙක් ලකුණු 8000ක් ගැව්වා කියලා ටෙස්ට් ලකුණු. ඒ ක්‍රීඩකයාට එකපාරට 8000ක් ගන්න බෑනේ. අනිත් එක ඔපචුනිටි එකක් දෙනවානේ. තරඟ 20ක් 30ක් 40ක් දෙනවා. තව ක්‍රීඩකයෙක්ට එකක් දෙකක් දෙනවා. තව ක්‍රීඩකයෙකුට දෙන්නෙම නැහැ. ඉතින් අපි දන්නේ නැහැනේ අර ක්‍රීඩකයාට දුන්නා නම් ඒ ක්‍රීඩකයා 8000 නෙමෙයි 10000ක් ගන්න තිබ්බා. ඉතින් ඒ වගේ ගොඩක් මිස් වෙච්ච කට්ටිය ඉන්නවා. ඉතින් ලෙජන්ඩ්ලා කියලාත් ඔක්කොම පර්ෆෙක්ට් කට්ටිය නෑ. වැරදි තියෙන කට්ටිය ඉන්නවා. අපි ක්‍රිකට් වලට ගරු කරනවා. ඒගොල්ලන් කරපු දේට ලංකාවට. හැබැයි වැරදිත් ඒගොල්ලන්ගේ අතින් ගොඩාක් වුණා. සමහර තැන්වලදී මගේ අත්දැකීම මම කියන්නේ ඒ ක්‍රීඩකයාට ආදේශ වගේ තියෙන පන්දු යවන්න, ඒ කියන්නේ පිටිකරුවන්ට දුන්නේ නෑ chance එක. ඒ ක්‍රීඩකයාට ආදේශ කරන්න වගේ තිබ්බ පන්දු යවන්න chance එක දුන්නේ නෑ. ඒ වගේ ඕල් රවුන්ඩර්ස්ලා chance එක දුන්නේ නෑ. ඒ ක්‍රීඩකයන්ට ආදේශ කරන්න වගේ ළඟින්ම ෆයිට් කරපු කට්ටියට chance එක දුන්නේ නෑ. වෙන වෙන ප්‍රශ්න දැම්මා. වෙන වෙන දේවල් කිව්වා ඒ ක්‍රීඩකයන්ට ක්‍රිකට් වලින් බැහැරව. මොකද ක්‍රිකට් වලත් එක්ක කියන්න බැරි හින්දා අනිත් දේවල් වලට කිව්වා. ඉතින් ඒ වගේ දේවල් වුණා ඇත්තම කතාව. ඕක තමයි අපේ රටේ පසුබෑමට හේතුව. තමන්ගේ වාර්තාවලට ළඟා වෙන්න වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට දක්ෂතා දක්වන්න ඔවුන් අවස්ථාව දුන්නේ නැහැ කිව්වොත් ඔබ මොකද හිතන්නේ? සමහර අය ආත්මార్థකාමී දේවල් කරා. මොකද වාසනාවට රංගන හේරත් ආයෙත් කම්බැක් එකක් දෙන්න පුළුවන් වුණා අවුරුදු ගානකට පස්සේ. නැත්තම් එයාගේ එක ටෙස්ට් මැච් එකයි දෙකයි ඉහළ තිබ්බේ 99. එතනින් ඉවර වෙනවා. ඉතින් අන්තිමට ඉවරුනේ කඩලු 400 ගානක් අරන් වැඩිම වමතින් පන්දිය වන්න හැටියට. හැබැයි අවුරුදු කීයක් එයාට chance එක හම්බුනේ නැද්ද? එයාට දෙන්න තිබ්බා ලංකාවේ ගහන හැම ටෙස්ට් තරගයකදීම මුරලිත් එක්ක. ඉතින් ඒ වගේ තව ලෙෆ්ට් ආම් ස්පිනර්ල ගොඩාක් හිටියා. මම නම් වශයෙන් කිව්වොත් කීප දෙනෙක් සජීව වීරකෝන් දිනු කෙට්ටිආරච්චි කඩලු 700 800 ෆස්ට් ක්ලාස් වල 14 තියෙන මං හිතන්නේ. මං හිතන්නේ දිනු කැටියාජි එක තරගයක් හරි දෙයක් හරි ටෙස්ට් මැච් ගහුවේ. සජීව වීරකෝන්ට අන්තිම කාලේ වන් ඩේ දෙකක් දුන්නා. එච්චරයි. ඒ වගේ ඒ මම කියන්නේ උදාහරණයක් මේ කියන්නේ. ඉතින් ඒ තැනට දුන්නේ. මොකද එතන කට්ටිය ඒක ෆිල් කරගන්න පුළුවන් විදියට එතන පෙන්නවා. ඔක්කොම ඉතින් මිනිස්සුනේ තමන් බලන්න තමන් කොහොමද රැඳිලා ඉන්න. මොකද බෙනිෆිට්ස් ඔක්කොම හම්බෙන්නේ තමන්ටනේ. අර සල්ලි වැඩි වුණ ගමන් ඕක වැඩි වුණා. ඇත්තටම IPL ගියාට පස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පසුබසිනවා කියලා සමාජ මාධ්‍යවල කතා වෙනවා. ඔබ පුහුණු කරුවෙක් විදිහට මොකක්ද ඒ ගැන හිතන්නේ? නෑ මම නම් එහෙම හිතන්නේ නෑ. IPL සිලෙක්ට් වෙන එකත් ලොකු දෙයක්. දැන් මොකද බොහොම කලාතුරකින් දැන් ලංකාවේ මිනිස්සු සිලෙක්ට් වෙන්නේ. දැන් මම හිතන්නේ ඔය ලීග් ක්‍රිකට් එකෙන් ක්‍රිකට් ඉම්ප්‍රූව් වෙනවා. ඒක වචන දෙකක් නෑ. ඒ අපේ එක ඉතින් මත තමයි. ක්‍රිකට් නම් ඉම්ප්‍රූව් වෙනවා යන ප්ලේයර්ලට හොඳයි. ඇත්තටම ඔබට ජාතික කණ්ඩායමට එන්න දුන්නේ නැද්ද? පළවෙනි අවුරුදු 3-4 මම හොඳටම ක්‍රීඩා කරා. එතකොට මගේ පුහුණුකරුවන් හිටියේ සාලිය හංගම සහ මුලින්ම හිටියේ දුලිප් මෙන්ඩිස්. ඊට පස්සේ සාලිය හංගම, ඊට පස්සේ ගයිඩියල්ලි සිටියේ සිංහල ක්‍රීඩා සමාජයේ. ඒගොල්ලන් දැක්ක මගේ දක්ෂතා.
ඉතින් ඒගොල්ලන් ඔය සිලෙක්ටර්ලගෙන් ඇහුවා මොකද හම්බ වෙන්නේ නැත්තේ මේ මට කියලා. ඒ කාලේ හිටියේ ඩීඑස් සිල්වා තමයි චෙයාර්මන් ඔෆ් සිලෙක්ටර්ස්. එයා ඒ අතරතුර බ්ලූම්ෆීල්ඩ් එකේ කෝච්. ඉතින් එයාගෙන් අහලා තිබ්බම කිව්වා මම බෝල් කරන හයියෙන් වැඩි ලෙග් ස්පිනර්ල හයියෙන් බෝල් කරන්නේ නැහැ. මේ ඒකින්ද මම කොච්චර එකකට ගත්තත් එයා ඉන්නකන් දෙන්නේ නැහැ කියලා. ගයිඩියල්ලිස් විශේෂයෙන්ම ආගියු කරලා තිබ්බා යත් එක්ක ගොඩාක් සැරයක්. ඉතින් මම එයා කියපු විදිහට උඩින් දැම්ම නම් මගේ බෝල් ඔක්කොම එහා පැත්තේ ග්‍රවුන්ඩ් එකෙන් තමයි බෝල ඔක්කොම නැති වෙනවා. මම එයා කියපු විදිහට බෝල් කරන්න. මොකද මම බෝල් කරේ සනත් ජයසූරිය, අරවින්ද ඩිසිල්වා ඒ වගේ කට්ටියට. ඉතින් මං ආපහු වගේ දැම්ම නම් කෙලින්ම ගහන බෝල පාරවල් වලට යන්න. ඉතින් මම මගේ ස්ටයිල් එක එක එක්කෙනාට ආවේනික ස්ටයිල් තියෙනවා. ඉතින් ඒගොල්ලන් හිටියනම් ඔය ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්ලා ගහන්නේ ඒ ස්ටයිල් එක නෙමෙයිනේ. ඉතින් ඒගොල්ලන් තමයි ගොඩාක් ක්‍රිකට් කෑවේ. ඔය සිලෙක්ටර්ලා තමයි ගොඩාක් සිලෙක්ටර්ලා ක්‍රිකට් කෑවේ එක එක ප්ලේයර්ලාගේ. ඒගොල්ලන්ගේ ආසාවල් ඉෂ්ට කරන්න ඒ ගොඩක්. ඉතින් ගයිඩි ඇල්විස් එයා මගේ ඩිසපොයින්ට්මන්ට්ස් ඔක්කොම මගේ දැක්කා. දැකලා එයා කිව්වා සීසන් එකක් දෙකක් ඔස්ට්‍රේලියාව ගහලා එන්න කියලා. එතකොට තමයි එයාගේ කසින් ඉන්න ජෙෆ් ඩි ඇල්විස් එයාට බාර දීලා මේ මම 1998 තමයි මුලින්ම ආවේ. 98-99 තමයි ඔස්ට්‍රේලියාවේ අවුරුදු දෙකක් මම ඇවිල්ලා ගැහුවා. හැබැයි සීසන් එක ඉවරන ගමන් මම ලංකාවට ආයෙත් එනවා. මොකද ලංකාවට ගහන්න ආසාවට ආයෙත් ඇවිල්ලා ආයෙත් ලංකාවේ ඩොමෙස්ටික් ගැහුවා. ඊට පස්සේ අවුරුදු ගාණක් මම ආයෙත් ඩොමෙස්ටික් ගැහුවා. ඊට පස්සේ මට පොඩි කරදරයක් වුණා 2004 සුනාමියකට ඉෆෙක්ට් වුණා. මගේ තාත්තලාගේ වල ඔක්කොම ගියා සුනාමියකට. ඒකෙන් පස්සේ 2005න් පස්සේ තමයි මම එංගලන්තේ යන්න පටන් ගත්තේ. එංගලන්තේ යනවා මේ ලංකාවේ ආයෙත් ඩොමෙස්ටික් ගහනවා. ඊට පස්සේ 2009 වගේ තමයි තේරුනේ දැන් අපි ගැන හිතන්න ඕනේ කාලේ කියලා. ඉතින් ඒක හින්දා තමන් ගැන හිතන්න කාලේ ආවා කියලා ඔස්ට්‍රේලියාවට ආවා. දුකක් තිබ්බා. අපි තාමත් ලංකාවට ආදරේ, ලංකා ක්‍රිකට් වලට ආදරේ. තාමත් උදේපා ආයෙනකම් මැච් බලලා ඊළඟ දවස් වැඩ ඔක්කොම අතපසු කර ගන්නවා. තාමත් බැනුම් අහනවා ගෙදරින්. ඉතින් ඒක නැති වෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් අපි ගන්න බලන්න ඕන හින්දා අපි දැන් මේ රටටලා අපේ වැඩක් කෝචින් කරගෙන අපේ ව්‍යාපාර කරගෙන සන්තෝෂෙන් ජීවත් වෙනවා. තවමත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙනවද? ප්‍රොෆෙෂනල් විදියට ක්‍රිකට් ගහුවා 2017 වෙනකම්. ක්‍රීඩා සමාජයකට ප්ලේයර් කෝච්, කැප්ටන් කෝච් ඒ ක්‍රීඩා සමාජ කීපයකට ක්‍රීඩා කරා 2017 වෙනකම්. ඉතින් දැන් මම ෆුල් ටයිම් ක්‍රිකට් කෝච් කරනවා ක්‍රීඩා සමාජවලට සහ මගේ ඇකඩමි තියෙනවා ඒවලට. මම කරනවා මගේම ස්පින් බෝලිං ඇකඩමි එකක්, සිල්වා ස්පින් බෝලිං ක්ලිනික්ස් කියලා. දැන් අවුරුදු 4-5 ඉඳන් එක කරගෙන එනවා ස්පෙෂලයිස් ස්පින් බෝලිං බෝලර්ස්ලට. තව මමයි උපුල් ෆර්නාන්ඩෝයි එකතු වෙලා මෙල්බන් වෙස්ට් ක්‍රිකට් ඇකඩමි එකක් කරනවා. දැන් අපි තව ඒකේ බ්‍රාන්ච් එකක් ඕපන් කරනවා මෙල්බන් සවුත් ඊස්ට් ක්‍රිකට් ඇකඩමි කියලා. බෙරික් ස්ප්‍රිංග්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු සහ ස්ප්‍රිංවෙල් සවුත් ක්‍රිකට් ක්ලබ් එකේ ජූනියර් මැනේජර් කෙනෙක් හැටියට වැඩ කරනවා. ඉතින් ක්‍රිකට්ම තමයි ඉතින් අපිට ක්‍රිකට්ම ජීවිත කාලෙම තමයි ඉතින් ක්‍රිකට් වලටම තමයි අපි දැන් මේ කෝචින් වලින් අපි ක්‍රිකට් වලට ආයි දෙනවා, කමියුනිටිකට දෙනවා අපි. ඉතින් ඒක ගොඩාක් සන්තෝෂ වෙන දෙයක්. මොකද ක්‍රීඩකයන්ට අපි දන්න දේ, අපේ දැනුම බෙදා හරිනවා. තව මෙල්බන් හයි ස්කූල් කියලා එකක් තියෙනවා මෙහේ. ඒකේ මම ස්පින් බෝලිං කෝච් කෙනෙක් හැටියටත් වැඩ කරනවා. ඉතින් සමයකට ගොඩාක් බිසි. දැන් මේ ලොක්ඩවුන් හින්දා පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්නවා. පුහුණු කරුවෙක් විදිහට ජාතික කණ්ඩායමෙන් ආරාධනයක් ආවොත් ඔබේ තීරණය මොකක්ද? මෙහෙමයි, මම පළවෙනිම කියන්න ඕනේ මං හිතන්නේ මට ආරාධනාවක් එයි කියලා. මොකද අපි කෙලින් වැඩතර මිනිස්සුන්ට අමාරුයි ලංකාවේ. අනිවාර්යෙන්ම අපේ රටට සේවයක් කරන්න මම කැමතියි. මට හොඳ සේවයක් කරන්න පුළුවන් විශේෂයෙන්ම දඟපන්දි ආවන්නන්ගේ පුහුණු කරුවෙක් හැටියට. මට පුළුවන් හොඳ සේවයක් කරන්න. ඒක මම දන්නවා. මගේ දැනුමයි මගේ අත්දැකීමත් එක්ක මට හොඳ ක්‍රීඩකයෙක් ටිකක් බිහි කරන්න පුළුවන්. ඒකට ටිකක් කාලයක් යනවා. දඟපන්දු යවනවා කියන්නේ මල්ලි ප්‍රොසෙස් එක ගොඩාක් ලොง ප්‍රොසෙස්. ඉතින් ඒකට ටික කාලයක් යනවා. අනිත් එක ඒක දැනුමක් තියෙන්න ඕනේ දඟපන්දු යවන්න පුහුණු කරන්න. ඉතින් මට විශ්වාසයක් තියෙනවා මට ඒ වගේ හොඳ දෙයක් කරන්න පුළුවන් කියලා. ලංකාවේ හොඳ දඟපන්දු යවන්න බිහි කරන්න පුළුවන් කියලා. ඉතින් මම හිතන්නේ මොකද මම දැක්ක රංගන හේරතුත් බංග්ලාදේශ ගිහිල්ලා තියෙනවා. මොකද රංගන හේරත් ඉල්ලපු ගාන මං හිතන්නේ ක්‍රිකට් බෝඩ්ඩට දෙන්න බෑ කිව්වලු. ඉතින් ඒ වගේ ක්‍රීඩකයන්ටත් එහෙම කලකනවා නම් අපි වගේ ක්‍රීඩකයන්ට කතා කරන්න වැඩක් නැහැ. අපේ ඉතින් ගොඩාක් සම්පත් වෙන රටවල් වල තමයි කෝච් කරන්නේ. ඉතින් ඒක අවාසනාවන්ත සිදුවීමක්.
මේ ජයග්‍රහී ගමන එන්න අතහිත දුන්න සැමට ස්තුති කරන්න ඔබට අවස්ථාවක් තියෙනවා. ගොඩාක් කට්ටිය ඉන්නා මල්ලී. නම් මම කීපයක් කියන්න මට මතක් වෙන විදියට ගොඩක් කට්ටිය මෙසේජ් කට්ටියට සමාවෙන්න පොඩි කාලේ ඉඳන් අවුරුදු 30ක් 35ක් 40ක් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ අත හැම පොඩි උදව්වක්ම මට මතකයි. ඉතින් නම් ගොඩාක් තියෙනවා කියන්න. පළවෙනි මගේ ඉස්කෝලේ මගේ දෙමව්පියන් මට දුන්න සහයෝගය සහ මගේ පවුලේ කට්ටිය නෑදෑයෝ හිතමිතුරන් පුහුණු කරුවන් ඉස්කෝලේ ඔක්කොම ගහපු ක්ලබ් වල එංගලන්තේ ගහපු ක්ලබ් වල ඕස්ට්‍රේලියාවේ ගහපු ක්ලබ් වල පළමු ගුරුතුමා බ්‍රදර් ගුරුසිංහ ඉස්කෝලේ අපේ ඉස්කෝලේ බ්‍රදර් ගුරුසිංහ පළවෙනි ගුරුතුමා ෆ්‍රෑන්ක් කුරේස නීල් රාජපක්ෂ එතකොට සාලිය අහංගම ගයිඩියල්විස් මට ගොඩාක් උදව් කරා. ගයිඩියල්විස් මේ වෙලාවේ අපේ අතරින් වෙන් වෙලා ගිහිල්ලා එයාගේ නෑදෑ ඔස්ට්‍රේලියාවේ හිටියා. ඒගොල්ලන් ජෙෆ් ඩියල්විස් සහ ඒගොල්ලන්ගේ පවුලේ කට්ටිය මට උදව් කරා. පළවෙනි වතාවට මම ඔස්ට්‍රේලියාවම 1998 තාමත් මගේ හොඳම හිතවත් කට්ටිය ඒගොල්ලන්ගේ මුළු පවුලම සෙලාන් බැංකුව මට උදව් කරා. මම අවුරුදු 19ක් වැඩ කරා සෙලාන් බැංකුවේ. ඒකෙත් කීප දෙනෙක් ඉන්නවා, මිස්ටර් රාජ් ෆර්නෑන්ඩෝ, මිස්ටර් පෝල් ෆර්නෑන්ඩෝ, ඒ වගේ තව ගොඩාක් කට්ටියක් ඉන්නවා. ඒකෙත් මට ලීව් දුන්නා, ක්‍රිකට් ගහන්න නිදා දුන්නා, රටවල් වලට යන්න එන්න ලීව් දුන්නා. ගොඩාක් කට්ටිය ඉන්නවා ක්‍රිකට් ජීවිතේ සහයෝගය දෙන්න. තනියම කරන්න අමාරුයි. ඉතින් ඒකට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. සමහර නම් කියන්න බැරි වෙන්න ඇති එක පාටම. ඒ ඔක්කොම මතකයි මට, හැම පොඩි උදව්වක් මට මතකයි හැමෝම කරපු. ඉතින් ඒ ඔක්කොටම මම බොහොම ස්තුතිවන්ත වෙනවා මගේ ක්‍රීඩා දිවියට උදව් කරාට. බොහොමත්ම ස්තුතියි SL Sports අපි සමග එකතු වුණාට. බොහොම ස්තුතියි මල්ලී. ඔයගොල්ලෝ වාටත් ඔයා මේ හොඳ ප්‍රෝග්‍රෑම්ස් ගොඩාක් කරලා මම දැකලා තියෙනවා. ලංකාවේ මේ ක්‍රීඩාවේ දියුණුවට බොහොම හොඳ දෙයක්. අඩුම තරමින් කීප දෙනෙක් හරි ඒකෙන් ප්‍රයෝජන ලබයි. ඔයාටත් අපි සුබ පතනවා ඉදිරියටත් මේ වගේ හොඳ වැඩසටහන් කරන්න කියලා අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි. මෙවැනි නවතම ක්‍රීඩා තොරතුරු දැන ගැනීමට අපගේ SL Sport YouTube channel එක දැන්ම subscribe කරන්න.